යම් කමක් නැද්ද මං ආවට වෙන කවුරු මාත් එක්ක යන්නද ඇය ඔහුත් සමග ගොස් වාහනයට නැග්ගේ ආසාවෙනි සසංක වාහනේ ඉදිරිපසට නැග ඇය දෙස මොහොතක් බැලුවේය අද හවසට මොකද්ද අඳින්නේ හවසට ඇයි ටික දුරක් යනතෙක් ඔහු කතා කළේ නැත කියන්නකෝ මං අද තාත්තටයි නංගිටයි පොරොන්දු වුණා මොකද්ද දෙයියෝ අද රැට මගේ මනමාලිව මං එයාලට පෙන්වන්න එක්කන් එනවා කියලා අනේ මම වන්දනාගේ දැසින් කඳුළු වැටිනි දෛවය මේ කඳුළු වලට කෙසේනම් සලකයිද එවැනි අසිරිමත් මොහොතක් තම දුප්පත් ජීවිතයේ තිබිය හැකිද දේවියන් හොඳ අතකට කවදා හෝ දෙයක් දෙන බව ඇය දැන වුණාය එහෙත් මේ තරම් දෙයක් මං කොහොමද ලොකු සර්ට ඇගේ හඬ බිඳී යන්නට විය එවන්නක් මවා ගැනීම අතිශයින් දුෂ්කරය ඒක හිතන්න එපා මගේ තාත්තයි නංගීත් මං වගේ හිතනා දේවල් ඒ ලෙසම වෙන ලෝකයක් ගැන ඇය අසා නොතිබිනි එහෙත් ඔහුගේ දැස් වලින් ඇයට විශ්වාසයක් ඇති විය මං හවස හතට එනවා එතකොට ඇඳගෙන ඉන්න ඕනේ මේ කිසිවක් සිතාගත නොහැක දෙවියන් ඒ තරම්ම සුන්දර ලෙස තම දෛවය විසඳනවාද මැරිච්ච අම්මාවත් කොහේ හෝ සිට තමා දෙස බලා ඉන්නවාද මං සාරියක් අඳින්නද ඔහු සිනාබරව හිස වැනුවේය කෙල්ලගේ ලස්සන වැඩිපුරම පෙනෙන්නේ සාරියටය ඔහු වාහනය පදවාගෙන විත් නැවැත්තුවේ මාවතේ නිදහස් තැනකය අපේ අම්මා නැති වුණාට පස්සේ ගෙදර තිබ්බේ ලොකු පාළුවක් ඒ පාළුව අද වෙනතුරු එහෙමම තියෙනවා තාත්තා මම නංගි හැමදාම කවුරු හරි එනකල් බලාගෙන වුණා ඔහු මේ කියන්නට යන්නේ එසේ බලා වුණේ ඒ ගෙදර ලේලියනතුරු බවද එයා ගොඩක් හොඳ කෙනෙක් වෙන්න ඕනේ හරියට අපේ අම්මා වගේ අහිංසක හරියට කරදර වෙන කෙනෙක් වෙන්නත් ඕනේ ඇගේ දැස් බිමටම බර වී තිබිනි මේ හදවත සදා කාලයටම කරදර වෙන්නේ ඔහු වෙනුවෙන් නොවේද මං අද හවස ඒ කෙනාව එක්කගෙන එනවා කියලා එයාලට පොරොන්දු වෙලා තියෙන්නේ ඔහු කීවේ ඇගේ උකුල මත වූ සුරත අල්ලගෙනය අය ඔහු දෙස බැලුවේ තුනී කඳුළු පටලේ අතරිනි අසංකයියේ කියන්න බබා හදිසියේවත් තාත්තා කැමති වුණොත් කියලා දහන්නේ මගේ අම්මා ගොඩක් දුප්පත් ගෑණියෙක් දුප්පත් ගොවියෙක්ගේ දුවේ ඒත් ඒ අම්මා තාත්තාව පුදුම ආදරයකින් බලාගත්තේ ආදරය කියන්නේ එහෙම දෙයක් කියලා තාත්තා දන්නවා ඒත් තාත්තා ගැනවත් නංගි ගැනවත් එහෙම හිතන්න එපා අනේ මං එහෙම හිතනවට නෙමෙයි ඔහු දුක්බර ලෙස ඇගේ හිස පිරිමැද්දේය මං දන්නවා බයේ ඉන්නේ කියලා ඒ බය හවසට නැතිවේ ඔහු කියනා මේ හීනය එකවර කොහොම පපුවට ගන්නද සසංක සෑහෙන වෙලාවක් කෙල්ල දෙස බලා වුන්නේය ඇයව තම ගෙදරට එක්කාගෙන ගිය පසු ඒ ගෙදර කොතරම් සිරියාවකින් පිරේදැයි ඔහු මවා ගන්නට උත්සාහ කළේය සසංක ඇයව ගෙදරට ඇරලවා කෙලින්ම ගියේ නිවසටය නිවසට ආ විගසම ඔහු ගියේ සසංකාගේ කාමරයටය ඇය උන්නේ කාමරයේ ටයිල් බිම වාඩි වී පොත් කිහිපයක් වට කරගෙනය සසංක තම නැගණිය දෙස ටික වේලාවක් බලා උන්නේය සසංකා අයියාව දැක දැසින් කතා කළාය ඔහු ගොස් කෙල්ල අසලින්ම බිම වාඩි විය නෑනලා දෙන්නා යාළුවන් දෙදෙනෙකු මෙන් මේ ගෙදර ජීවත් වනු ඇතැයි ඔහුට සිතුනි මොනාද හිතුවේ ඇය හුරතල් ලෙස ඇත්සුවාය මුකුත් නෑ තාත්තකෝ
මං හිතන්නේ මිල්රෝයි අංකල්ගේ ගෙදර ගියා. රෑට ඩිනර් වලට එන්න කියන්න. පාටියක්ද? එහෙම නොදා බෑනේ. අපේ නෑනා එනවලුනේ උද. කෙල්ල දීප්තිමත් දැසින් තම සොහොයුරා දෙස බැලුවාය. අම්මේ ඒක කියනකොට තියෙන පෙම්පාට මේ අත ගාලා අතට ගන්න පුළුවන්. සසංග ඔහුගේ මූණ අත ගෑවේ ආදරේනි. චූටි සසංක කතා කළේ ටිකක් බැරෑරුම්බය. සසංකාද හිස කරකවා ඔහු දෙස බැලුවාය. අයියේ මෙන්න අත. අත තියලා කියන්න කාගනවත් හිතේ නෑ කියලා. සසංකා ඔහු දෙස බලා උන්නේ පුදුමයිනි. ඇයි එහෙම ඇහුවේ? මන් දිහා බලලා කියන්න. කිසිම කෙනෙක් ගැන හිතේ නෑ කියලා. සසංකාගේ දෑස්වල කඳුළු පිරුණි. ඒවා ඔහු ඉදිරිපිටම ගලා යන්නට විය. එහෙම කොහොමද අයියේ කියන්නේ? මොකද්ද කා ගැනවත් හිතේ නෑ කියලාද? සසංක කෙල්ල දෙස බලා උන්නේය. ඊටත් පසු ඇගේ උරතලයට සුරත තබා කෙල්ලව තමාගේ පැත්තට ලං කරගත්තේය. මට කියන්න, කිව්වොත් තරහ වෙයි. මං කවද්ද චූටි එක්ක තරහ වුනේ? ප්‍රොමිස්. ඇය ඇගේ සුදු අත පෑවාය. ඔහු එයා අල්ලා ගත්තේ ආදරේනි. ප්‍රොමිස්. කෙනෙක් ගැන හිතේ තියෙනවා නේද? සසංක එක එල්ලේම ඈ දෙස බලා උන්නේය. කෙල්ල ඇස් හැංගුවේ නැත. රුවන් නේද? සසංක එසේ කියද්දී ඇය පුදුමයෙන් බැලුවාය. අයියා තම දෑස් කියෙව්වේ කෙසේද? කොහොමද අයියා? මං දන්නවා. හිතෙනවද එයා හොඳයි කියලා? ඔයා වගේමනේ. මං ඒකට ආසයි. අහිංසක දුප්පත් කොල්ලේ. ඇත්ත, මගේ නෑනත් එහෙමනේ. සසංකා කියද්දී ඔහුගේ මුවේ තුනී සිනහාවක් නැගුණි. ඔහු එහෙමම තම නැගණියව ලයට තුරුල් කර ගත්තේය. අද ජීවිතය කොතරම් දෛවෝපගත දවසක්ද? තව මොහොතකින් ඔහු වෙන්නේ රන්තරු නිවසට තමාව එක්කගෙන යන්නටය. රන්තරු ආයතනයේ ඉතාම කුඩා සේවිකාවකට වූ රන්තරු නිවසේ ලේලියක ලෙස ඒ නිවසේ පය තැබිය හැකිද? එහෙත් දෙවියන් මේ හදන්නේ ඒ දෙය කරන්නට. වන්දනා ඇන්දේ ඇයගේ ජීවිතයේ අඳින්නට ආසම කළ ලාරෝස පැහැගත් සාරියය. හීන් රිදී නූලකින් මල්වැලක් පොටට නිමාවට තිබූ ඒ සාරිය මෙතුවක් කලක් නොවැන්දේ එය අඳින්නට තරම් සුදුසු ගමනක් මේ ජීවිතයේ උදා නොවූ නිසාය. සාරිය ඇඳ ඇය ඇයගේ රුව දෙස කැඩපතින් බලා උන්නාය. මෙච්චරම ලස්සන වෙන්න එපා. අද ඇස් වහවදී කාගේ හරි කැඩපතේ උන් වන්දනා ඇයට කියන්නාක් මෙන් විය. දෛවයේ තිබුණේ ජීවිත කුසුම කොහේ හෝ තැනක වැටි පරව යන්නටය. ඉතාම දුප්පත් යුවතියකට ඊට වඩා දෙයක් දෛවය දුන්නේද නැත. එය බාරගන්නවා ඇරෙන්නට යුවතියකට කරන්නට වෙන දෙයක් නැත. එහෙත් රන්තරු ආයතනයේ ගෙවි කිය එක උදෑසනකදී ඒ දෛවය එහෙමම කනපිට පෙරලින. කොහේ හෝ වැටි පරව යන්නට තිබූ කුසුම ඔහු ගත්තේ දෝතිනි බැතියෙනි. පිරිමියෙකුට ඒතරම් හෘදයාංගම ලෙස ආදරය කළ හැකිද? එසේ කළ හැකියයි දැන් වන්දනා සිතන්නේ ඔහු නිසාය. සමහර විට ඔහුවන් කෙනෙක් තව ලොව නැතිවන්නටද පුළුවන්. ආදරයෙන් දුකක් බලාපොරොත්තු වන අය මිසක ආදරයට දුකක් දෙන අය නැත. ඇත්තටම නැත. වන්දනා ඉතාම මෘදුව රෝස පුයර බිඳු ගාගෙන ලපටි කම්බුල් වල තවරාගෙන පිටතට ආවාය. අප්පච්චි දිලිසෙන දැස් වලින් කෙල්ල දෙස බලා උන්නාය. දෙනෙත් හමු වෙද්දීම දෙදෙනාගේම ඇස්වල කඳුළු පිරුණි. අනේ මගේ අප්පච්චි. ඇය පොඩි දැරියකසේ අප්පච්චිගේ ලයට බර වූවාය. මට හරිම සතුටුයි මගේ පුතේ.
හිතාගන්නවත් බෑ නේද? ඔයාගේ දුප්පත් දුවට මෙහෙම කියාගෙන ගියදී මගදී බිඳි ගියේය. ඒ සතුට වාවා ගන්නට තරම් විශාල හදවතක් කෙල්ලට නැත. අම්මා අද්දෙක එකතු කරලා පූජා කරපු හැම මලක්ම පූජා කළේ ඔයා ගැන හිත හිතා. රැට පන්සල් ගිහින් පිරිත් නූල් ගෙනත් නිදාගෙන ඉන්නේ ඔයාගේ අතේ බඳිනවා. අම්මා ඇයාද ජීවත්ව උන්නා නම් එසේනම් තමාටත් වඩා සතුටු වන්නේ ඇයය. මගේ අම්මා කොහේ හරි ඉඳලා බලන්නේ නැති අප්පච්චි. ඒ ගෙදරට පය තියද්දී ඒ ගෙදර ඉන්න සතා සිව්පාවන්ටත් හොඳක් වෙන්න කියලා හිතාගෙන අඩිය තියන්න. ඔයාට වරදින්නේ නැහැ. වන්දනා කඳුළු පුරවාගත් මුහුණින් හිස වැනුවාය. ඊටත් පසු ඇය අප්පච්චීට වැන්දාය. තුනුරුවන් සරණයි. වන්දනා ඊට පසු ගියේ අම්මාගේ පින්තූරය ගාවටය. ඇය අම්මා වෙනුවෙන් හවස සූදානම් කළ පහන දල්වා ඇය ජීවමානව ඒ තැන ඉන්නවා කියා හිතාගෙන බිම දන උබා ඇයට වැන්දාය. සසංග මේ සියල්ල බලාගෙනය. ඔහු ඈත වාහනය නවතා ඇවිදගෙන ආවේය.